අයිබෝවන් සියත ටීවී රාත්‍රී 7:30 ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබ මේ කවන්නේ මම තරඳු කුරුකේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත බැඳුම් කර කොමිසමේ වාර්තාව ජනපතිට වසරක් තුල රිය අන්තරු වලින් 2984ක් මරුට ඊජිප්තුවේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් 9 දිනක් මරුට 2017 ටෙස් පිටියේ පෙරමුණ ඉන්දියාවට දකුණු අප්‍රිකාව එක් දින පිටියේ පෙරමුණට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ප්‍රශ්නගත මහ බැංකු බැඳුම් කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අද ජනාධිපතිතුමා වෙත බාර දුන්නා මහ බැංකු බැඳුම් කර ගනුදෙනු පිළිබඳ සෙවීමට ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත බාර දුන්නා කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ වෙනිසුරු කේටී චිත්‍රසිරි මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කොමිසමේ ලේකම් එස් උඩුගම් සූර්ය සහ එහි සමාජිකයන් වන ශ්‍රේෂ්ඨාධිකරණ වෙනිසුරු පී.එස්. ජයවර්ධන විශ්‍රාමික නියෝජ්‍ය ගණකාධිපති වී. කන්දසමන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනන්දු මහතාද සහභාගී වුණා මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය ජනවාරි මාස 27 වනදා මෙම කොමිසම පත් කළ අතර එහි කාලය හෙටින් අවසන් වීමට නියමිතයි කොමිසමේ කාලය පසුගිය 8 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණ නමුත් ජනාධිපතිවරයා විසින් එහි කාලය හෙට දිනේ දක්වා දීර්ඝ කළා මුල් අවස්ථාවේ කොමිසම සඳහා මාස 3ක කාලයක් ලබා දී තිබුව අතර පසුගිය අප්‍රේල් මාස 27 වනදායින් කොමිසමේ කාලය නිමවට පත්වීමට තිබුණා පසුව ඒ ජූලි 25 වනදා දක්වා මාස 3කින් දීර්ඝ කළා ඔක්තෝබර් 27 වනදා එම කාලයේ එකුත් වීමට නියමිතව තිබුව අතර වියලෙත් වරක් දෙසැම්බර් 8 වනදා දක්වා කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කිරීමටයි ජනාධිපතිවරයා පීවර ගනු ලැබුවේ ගත වූ මාස 11ක කාල සීමාව තුළ අග්‍රාමාත්‍යවරයා රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ඇතුළු පුද්ගලයන් 71 දෙනෙකු මෙම කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා අපවත් වී වදාළ අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහානායක ස්වාමීන් වහන්සේගේ 103 වන ජන්මදින පුණ්‍යෝත්සවයට ජනාධිපතිතුමා අද එක් වුණා අපවත් වී වදාළ මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පපහර දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව දානමය පුණ්‍ය කර්මය සඳහා එක්වමින් මහා සංඝරත්නයට දානය පිළිගැන්වුවා. ස්වාමින් වහන්සේලා 159ක් විශේෂ පැවති දානමය පුණ්‍ය කර්මයේ ප්‍රධාන අනුශාසනාව ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධර්මාවාස නායක හිමිපාණන් වහන්සේ විසින් සිදු කළ අතර පිරිස පංචශීලයේ පිහිටුවීම පූජ්‍ය ගිරාබේ මංගල නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළා. මේ අතර සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86 වන සම්වත්සර උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්තුණා. පාලකයකු පරිදි පෙන්වූ යහ ගුණය තාමත් අපට විශ්වාසය ඔබ ගැනය. හදිසියේ මෙම අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා කවි කිවිඳියන් සමග සුහද කතාබහක නිරත වුණා. අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අපගේ අභිමානවත් ඉතිහාසය සංස්කෘතික වටිනාකම් සහ අපේකම් පිළිබඳව ලොවට හඬගා කියන්නට කවිය ප්‍රබල ශක්තියක් වූ බවයි. සිංහල සංස්කෘතිය හා බැඳුණු අපගේ වටිනාකම් රැකදීමට කවිය හා කවියා ඉටු කරන විශිෂ්ට යුග මෙහෙවරද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වුණා. අපේ සිංහල කවිය පිළිබඳව ඈත අතීතයේ සිට ඒ වසර දහස් ගානක කතාවක් සමග අද සමාජයේ ඉදිරියට ගෙන යන්නට මේ කවි සමුළුව සහ ඔබ සෑම කෙනෙක්ම කරන කැපවීම පරිත්‍යාගශීලීභාවය මා ඉතාමත්ම අගය කරනවා. කවියා සෑම විටම මම දකින්නේ ඔහු දැනුමෙන් පෝසත්, කවියෙන් පෝසත්, සමාජ අත්දැකීම් වලින් පෝසත් ඔහු බහුශ්‍රුතයි. ඒත් මා දන්නා පරිදි කවීන් බොහෝ පිරිසක් දුප්පතුන් දිලින්දන් නැතිබැරි පන්ති බොහෝ වෙලාවට සමාජයේ ඉහළ පන්තියින්ට යන විට ඒ අපේ සංස්කෘතික හර පද්ධතියින් සංස්කෘතික වටිනාකම් සංස්කෘතික හරයක් පිළිබඳව බොහෝ වෙලාවට වටිනාකම් නොදෙන විදියට අද සමාජය ගොඩනැගිලා තිබෙන්නේ. නමුත් අපේ ගැමි පරිසරයේ සිංහල පරිසරයේ පිටිසර ගම්බද සමාජය ඒ සියල්ල තුළ ප්‍රධාන වශයෙන්ම කවියා විසින් කරන සමාජ මෙහෙවර සමාජය යහපත් කරන්න, රට ගොඩනගන්න, රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න, ඒ අවශ්‍ය විවේචන ලබා දෙන්න, අවශ්‍ය මඟ පෙන්වීම කරන්න කවියා විසින් ඒ කරනු ලබන මෙහෙවර එදා අදත් ඉදිරියට ඉතාමත්ම විශිෂ්ට ලෙස සිදු වී කියන එකයි මා විශ්වාස කරන්නේ. පළාත් පාලන ඡන්දයට අදාළ පැමිණිලි 108ක් මැතිවරණ කොමිසමට වාර්තා වී තිබෙනවා.
හම්බන්තොට බදුල්ල මොනරාගල සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පක්ෂ කිහිපයක දේශපාලකණීන්ට හා ක්‍රියාකාරීන්ට එරෙහිව එම පැමිණිලි ලැබෙන බවද දේශප්‍රිය මහතා සඳහන් කළා. පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගනිමින් එම බඩු භාණ්ඩ ආදිය ලබා දීම සඳහා මෙවර මැතිවරණයට තරඟ කරන අපේක්ෂකීන් එම අපේක්ෂකයන්ට සහය දක්වන ක්‍රියාකාරීන් මෙන්ම මැතිවරණයට තරඟ කරන පක්ෂවලට සම්බන්ධ දේශපාලකණීන් කටයුතු කරමින් සිටින බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. එම දිස්ත්‍රික්කවල බඩු භාණ්ඩ බෙදා දීම නතර කිරීම සඳහා මැතිවරණ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙන බවද කිසිදු ભેදයකින් තොරව වෙනි ක්‍රියා නතර කිරීමට ගත හැකි සියලු පියවර ගන්නා බවද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගෙන ප්‍රධාන ජන රැලි 80ක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ජන රැලි 30ක් පවත්වන බවයි. එක්සත් ජාතික පක්ෂයේද සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රධාන ජන රැලි 25ක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. මේ අතර පළාත් පාලන ආයතනවල පරිපාලනයේ සම්බන්ධයෙන් නව වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මේ අතර තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම ලබනම සටවනදා සිදු කිරීමට නියමිතයි. එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට නිකුත් කිරීම සිදුවන්නේ ලබන මස 11 වනදායි. විද්‍යුත් තැපැල් හරහා පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති අතර පැමිණිලි මැතිවරණ කොමිසම් සභාවේ පැමිණිලි කාර්යාලයේ විද්‍යුත් තැපැලවන main.complaint.center@gmail.com වෙත යොමු කළ හැකි. මීට අමතරව සීලෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දෙම දිස්ත්‍රික් නම මුලින් යොදා complaint.center@gmail.com යනුවෙන් පැමිණිලි යොමු කළ හැකි වනවා. මේ අතර පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයට අනුව 2017 12 වන මස 9 වන දින සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 36ක් ලැබී තිබෙන අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 17ක් වාර්තා වී තිබෙනවා. ඒ අතර පෝස්ටර් බැනර් සහ ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීමේ සිද්ධීන් 5ක්ද ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර වාහන ධාවනය කිරීමේ එක් සිද්ධියක්ද ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළඟ තබා ගැනීමේ සිද්ධීන් 10ක්ද නීති විරෝධී පෙළපාලි පැවැත්වීමේ එක් සිද්ධියක්ද වාර්තා වනවා. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයට අනුව සැකකරුවන් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පළාත් පාලන මැතිවරණය මේ දක්වා කාලය තුළ ප්‍රශ්න සංවිධානයේට සිද්ධීන් 121ක් වාර්තා වෙලා තිබෙනවා. මේ සිද්ධීන් අතර නීති උල්ලංඝනය කිරීම 146ක් මේ කාලය තුළ සිදු වෙලා තිබෙනවා. කොමුණත් ගැටුම්කාරී ප්‍රචණ්ඩකාරී තත්වයන් මේ දක්වා ඉතාම අවම මට්ටමකින් තමයි වාර්තා වෙන්නේ. සිද්ධීන් 21ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ හරහා අවස්ථා තුනකදී රෝහල් ගත කිරීම වාර්තා වෙනවා. නමුත් එය බරපතල තත්වයක් හැටියට අපි දකින්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතාවන් සිද්ධීන් 17ක් මේ දක්වා කාලය තුළ වාර්තා වෙලා තිබෙනවා. වැඩිම සිද්ධීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ දේශපාලන අරමුණු ඇතුව සංග්‍රහ කිරීමේ සිද්ධීන් එවැනි සිද්ධීන් 32ක් වාර්තා වෙනවා. දැන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට අපි අලුත් දේශපාලන ගමනක යන ගමේ නායකයා විදියට ගමන නායකත්වයට පුද්ගලයා විදියට රට ඉදිරියේ විශාල පොරොන්දුවක් දීලා තියෙනවා. අද මේ රටේ තරුණ පරම්පරාව උගත් බුද්ධිමත් පරම්පරාව අද මේ රටේ අති බහුතරයක් ජනතාවවිල්ලන්නේ පිරිසිදු පාලනය පිරිසිදු දේශපාලඥය කියන එක. අපි අහන්නේ දුමින්ද නිසානගෙන කියන්නේ බලහංකොබන් තට්ටි අත ගාලා අංගවිල්ලද කියලා. උඹේ අනුරාධපුරේ නේද බර්බි දිසානායකගේ පුතා නේද? යකෝ තේරෙන්නේ නැද්ද මෙයාට යලමහ කියලා එකක් තියෙනවා කියලා? දැන් මේ පොහොර කඳු පිටින් ගේන්න ලෑස්ති වෙන්න ගේන්නේ ඇග්ගල කණ්ඩද රොටි පුච්චන් කණ්ඩද පොහොර වලින් කාලට විලාවට පොහොර ටික දුන්නේ නෑ. මේක තමයි තත්ත්වය. තමුන්නාන්සලාට කියන්න ඕනේ රැවටෙන්න එපා. අවුරුදු 20ක් පාලනය කරපු අය තමයි නැවත බලය ඉල්ලන්නේ ගමේ. දූෂණය සහ අක්‍රමිකතාවය තමුන්නාන්සලා දන්නවා. හැම පළාත් පාලන ආයතනයකම සිදු වෙලා තියෙනවා. මේ දූෂණය සහ අක්‍රමිකතාව සිදු වෙලා තියෙද්දි එතුමාලට අයිතියක් නැහැ තමුන්නාන්සලාගෙන් ජනවරමක් ඉල්ලන්න. ඒ නිසා තමුන්නාන්සලා ගම්වලට ආවම බය නැතුව නිර්භීතව තමුන්නාන්සලා කතා කරන්න. ඒ අය ඇවිල්ලා නැවත මොකද්ද කරන්නේ? මේ රජය යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න තමයි ඒ අය අද ඉදිරිපත් වෙලා තියෙන්නේ. 2020 අපේ රජයක් හදන්න, ශ්‍රී ලංකා රජයක් හදන්න, සන්ධාන රජයක් හදන්න ශක්තිය දෙන ප්‍රධාන ඡන්දය තමුන්නාන්සලාගේ මේ ඡන්දයයි. එනිසා පෙබරවාරි 11 අපි අපේ සියලු දෙනා එකතු කරලා, අපේ සියලු පාක්ෂිකයෝ එකතු කරලා, අපේ මිත්‍රයෝ එකතු කරලා, අපේ නෑදෑයෝ එකතු කරලා, අපේ අසල් දාසියෝ එකතු කරලා, කලකිරිච්ච එක්සත් ජාතික පක්ෂය එකතු කරලා, අපෙන් ගිය මිනිස්සු අපට අරගෙන පෙබරවාරි 11 වෙනකොට මුළු රට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
පළාත් පාලන රාජ්‍යයක් බවට පත් කරගමු. ආණ්ඩු බලය කොහෙද තියෙන්නේ? එක එක තැන්වල එක එක වෙලාවට. වෙලාවකට අපේ අතේ තියෙන ආණ්ඩු බලය. අනුරුද්ධ දිසානායක සහෝදරයාත් වෙලාවකට මේ රටේ නායකයා. මේ රටේ ජනතාවටයි පාර්ලිමේන්තුවටයි ඔක්කොටම නායකත්වය දෙන්නේ එක මොහොතකදී. ඇතැම් වෙලාවට අපේ පක්ෂ නායකයා අනුරුද්ධ කුමාර දිසානායක සහෝදරයාතුළු පාර්ලිමේන්තු කණ්ඩායම මේ ඡන්දෙදි තේම තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදලා ඉන්න කණ්ඩායම් දෙක එකට එකතු වුණත් අපිව පරද්දන්න බෑ. ඒක මිත්‍යාවක්. මොකද අපි 2002 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිච්ච වෙලාවේ අපි පෙන්නවා අත්තනගල්ලයි ගම්පහයි දෙකම දිනලා පෙන්නවා. එහෙනම් එදා පරද්දන්න බැරි විලා එකට එකහුව වෙලා දින්නේ නැද්ද? ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔක්කොම බලවේග එකට එකතු වෙලා තියෙද්දි 2002 දී අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙච්ච වෙලාවේ අපි රටට පෙන්නවා 95% පළාත් පාලන ආයතන දිනවල. එහෙනම් ඔය දෙන්න එකට එකතු වුණත් අපිට දන්නන්න බෑ. අත වශයෙන්ම කියනවා නම් එක පක්ෂයක් දෙකට කැඩුනම ඒ දෙගොල්ලන්ටම දෙගොල්ලෝ අභියෝගයක් වෙනවනේ. එකම පක්ෂයක දෙගොල්ලක් දෙපැත්තට බෙදුනහම ඒක අභියෝගයක් වෙන එක අහන්න දෙයක් නැහැ. හැබැයි ඒ අභියෝගය ක්‍රමක්‍රමයෙන් තුරන් වෙලා ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ඉස්මතු වෙන තත්වයක් නම් අපිට බොහොම පැහැදිලිව පේනවා ගමේ ඇවිදිනකොට. විරාමයෙන් අනතුරුව බලවතත් සියත ප්‍රවෘත්ති සමගින් 2016 වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් 183,235ක් වාර්තා වී තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 430ක්. ඊඩිස් ඊජිප්තයි ආසාදිත ගැහණු මතුරුවාගෙන් බෝවන ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරා වසංගතයක් ලෙසින් පැතිර යාම හේතුවෙන් විශාල බලපෑම් එල්ල වුණා. එහිදී ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පැවතුණා. බාල මහලු වැඩිහිටි කිසිදු වයස් භේදයකින් තොරව ඩෙංගු මතුරුවාගේ දෂ්ටුනේට ගොදුරු වනවා. 2017 වසරේ ගත වූ මාස 12 ඇතුළතදී ඩෙංගු බවට සැකකෙරෙන රෝගීන් 183,235 දෙනෙකු දිවයින මුළුල්ලෙන්ම වාර්තා වී තිබෙනවා. මේ වසර තුළදී පමණක් ඩෙංගු මරණ 430ක් වාර්තා වුණා. ආතික ඩෙංගු මර්ධන ඒකකයේ සංඛ්‍යා ලේඛන අනුව ඩෙංගු රෝගීන්ගින් ආසන වශයෙන් 41.53%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. නොනවත්වාම වමනය කිරීම, බඩේ කැක්කුම, තද පිපාසය, අත්පා සුදු මැලවීම සහ සීතල බව, සමේ පැහැවෙන ස්වීම ආදී රෝග ලක්ෂණ ඩෙංගු රෝගයට අදාළ රෝග ලක්ෂණ වනවා. 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශවල වසර මුළුල්ලේම පැතිර යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. මේ මස සිට ජූලි මස අතර කාලයේදී නිරත දිග මෞසම් වැසි ආශ්‍රිතවද, වසර අගදී ඊසාන දිග මෞසම් වැසි ඇති කාලගුණ ආශ්‍රිතවද ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණා. එනව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වාර්තාවන්ට අනුව මේ වසර ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 10,927 දෙනෙකු වාර්තා වුණා. පෙබරවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 8,724 දෙනෙකුත්, මාර්තු මාසයේදී 13,540 දෙනෙකුත්, අප්‍රේල් මාසයේදී 12,510 දෙනෙකුත් වාර්තා වුණා. ඩෙංගු රෝගීන් 15,936 දෙනෙකු මේ මාසයේදීත්, 25,319 දෙනෙකු ජූනි මාසයේදීත් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ජූලි මාසයේදී 41,121 දෙනෙකුත්, අගෝස්තු මාසයේදී 22,270 දෙනෙකුත්, සැප්තැම්බර් මාසයේදී 9,514 දෙනෙකුත්, ඔක්තෝබර් මාසයේදී 6,587 දෙනෙකුත් වාර්තා වුණා. නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 8,804 දෙනෙකු වාර්තා වූ අතර දෙසැම්බර් මාසයේ ගිවි ගිය කාලය තුළ ඩෙංගු රෝගීන් 7,983 දෙනෙක් ඇතුළුව මුළු රෝගීන් 183,235 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා ජනතා විශාල වශයෙන් දෙනුවත් කරනු අතර නිවාස, පාසල්, රැකී ආයතන ආදී බොහෝ ස්ථාන නිරන්තරයෙන් පිරිසිදු කිරීම වලට ලක් කරනවා. මාධ්‍ය ආයතනද සම්බන්ධ වෙමින් ජාතික කාර්යාවයක් ලෙසින් සියලු දෙනා එකට එක්ව ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් පසුගිය කාලේ පුරාම ගනු ලැබුවා. එමෙන්ම නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සියලුම පාසල් සහ ඒ අවට පරිශ්‍රම පිරිසිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ වසරේ සිදු වූ රථවාහන අනතුරුවලින් පුද්ගල මරණ 2,984ක් වාර්තා වී තිබෙනවා. වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යතුරු වැදි අනතුරුවලින්. 2017 ජනවාරි පළමුවනදා සිට දෙසැම්බර් 28 වනදා දක්වා කාලය තුළ දිවයිනේ සිදු වූ රියනතුරු 2,822කින් පුද්ගලින් 2,984 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළා. මෙසේ මියගිය අය අතුරින් දහසකට අධික පිරිසක් යතුරුපැදිකරුවන් වන අතර ඉන්පසු වැඩියෙන්ම මිය යන්නේ පදිකීන් බවයි වාර්තා වන්නේ. මෙම රියනතුරුවලට ප්‍රධානතම හේතුන් වී ඇත්තේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම, බීමතින් රිය දහවනය
කිරීම බාලවයස්කාර පුද්ගලින් ලවාරිය දහවනය කරවීම ඇතුළු කරුණුයි. වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදිකරුවන් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය 2016 වසරේදී රියන්තුරුවලින් දිවයිනේම පුද්ගලින් 2900කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වාහන අනතුරු නිසා ඇතුළත් කරනු ලැබූ වැඩි ප්‍රතිශතයක් මෝටර් සයිකල් වලින් සිදු අනතුරු, දෙවැන්න ත්‍රීවීල් වලින් සිදු අනතුරු සහ තුන්වැනි ස්ථානයට කාර් නිසා සිදු අනතුරු ලෙස වාර්තා වෙනවා. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් බීමත්ව රියපැදවීම් වශයෙන් තමයි වාර්තා වෙන්නේ. මං හිතනවා ඒ පිළිබඳ ඉදිරි සතිය තුළ සැලකිලිමත් විය යුතුයි. බීමත්ව රිය ධාවනය කිරීම නිසා බොහෝ අනතුරු සිදු වී තිබෙන නිසා ඒ පිළිබඳ ජනතාව මං හිතන අවධානය යොමු කළ යුතුයි. දිනකට සිදුවන රියන්තුරුවලින් පුද්ගලින් දස දෙනෙකු පමණ මිය යන බව පොලිසියද සඳහන් කළා. මෙලෙස දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරුවලින් අහිංසක ජීවිත කීයක් නම් රටට අහිමි වෙනවද? තමන් දහවනය කරන රිය නිසි ලෙස හැසිරවීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම අනතුරුවල ඉහළ යාම දක්නට ලැබෙනවා. අද එවැනි නොසැලකිලිමත් රිය දහවනයන් හමුවේ සිදු වූ අනතුරු පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. මාතර වෙලේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති පුද්ගලික තීන්තනිපෙව් ආයතනයක සිට මාතර කොළඹ ප්‍රධාන මාර්ගය වෙත ගමන් කරමින් සිටි රථයක රියදුරු එම රථය ප්‍රධාන මාර්ගයට ගැනීම සඳහා කෙටි මාර්ගයක් භාවිත කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරින් අදාළ කන්ටේනර් රථයට මෙන්ම දුම්රිය මාර්ගයේ කොටස්වලට ආරක්ෂිත ගේට්ටුවට සහ සංජයපෝරු ආදියටද හානි සිදු වී තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් අද දින මාතර සිට කොළඹ බලා සහ මාතර සිට යාපනය බලා යන දුම්රියන් ඇතුළු සීග්‍රගාමී සහ මන්දගාමී බොහෝ දුම්රියන් ප්‍රමාද වූ අතර අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයේ මෙන්ම අතුරු මාර්ගයන්ටද දැඩි හානි සිදු වී තිබෙනවා. මේ අතර හැටන් දුවරේලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම පාලමසලදී අනතුරක් සිදු වුණා. අධික වේගයෙන් ධාවනය වූ ටිප්පර් රථයක් ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ සුකුප්පෝගේ මෝටර් රථයක ගැටීමෙන් පසු එම මෝටර් රථය ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. අදාළ ටිප්පර් රථයේ රියදුරු අධික ලෙස බීමත්ව වේගයෙන් ටිප්පර් රථය ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව ටිප්පර් රථයට ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයේ ගැටීම මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසනවා. මෙම අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදු වී නොමැති අතර මෝටර් රථයට ටිපර් රථයට සහ ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහුව අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ වාහන ලියාපදිංචිය පහළ වැටී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 45,000ක අඩුවීමක් බව සඳහන්. මෙම වසරේ වාහන ලියාපදිංචි කිරීම ඊයේ පසුවරුවෙන් අවසන් වූ අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්දසිරි මහතා කියා සිටියේ වාහන 448,625ක් මේ වසර තුළ ලියාපදිංචි කර ඇති බවයි. ඉන් 70%ක් යතුරු පැදිවීම විශේෂත්වයක්. එමෙන්ම පසුගිය වසරේ මෝටර් රථ 45,172ක ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර මේ වසරේ ලියාපදිංචි වී ඇති මෝටර් රථ සංඛ්‍යාව 39,090ක්. කෙසේ වෙතත් වාහන ලියාපදිංචි වීම පහළ වැටුණද දේශීය වශයෙන් ලියාපදිංචි භාවිත කළ වාහන හුවමාරු ඉහළ ගොස් තිබෙනවා. එය 104ක ඉහළ යාමක් බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ. දක්වා කාලය තුළ මෙරට ලියාපදිංචි වී ඇති සමස්ත වාහන සංඛ්‍යාව 72,44,094ක්. අද විදේශ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ රෝලිකා කුමාරදාස. ස්තුතියි තලිඳු ලක්ෂිකාප, දැන් සූදානම් විදේශ පුවත් වෙත අවධානය යොමු කරන්න. මේ ගෙවෙන්නේ උත්සව සමයයි. ලෝකයේ කෙසේ වෙතත් ජනතාව උත්සව සමය ඉතාමත් ප්‍රීතියෙන් ගත කරනවා. ඒ වුණාට ලෝකයේ තවත් බොහෝ ජනතාවක් ත්‍රස්තවාදය, යුද ගැටුම් හා වාර්ගික ගැටුම් හේතුවෙන් පීඩා විඳිනවා. එලෙසම ලෝකයේ තවත් ජනකායක් පීඩාවට පත් කරමින් ඊජිප්තුවේ දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. ඊජිප්තුවේ දේවස්ථානයක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ක්‍රිස්තු භක්තිකයින් ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. කයිරෝ නුවරදී මෙම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දේවස්ථානයේ අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් ඇතුළු 5 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදු වෙති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුද පොලිස් ප්‍රතිප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙය IS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බවටයි එරට බලධාරීන් සැක පළ කරන්නේ. සත්ව හිංසනය ලෝකයේ පුරාවටම අපිට දකින්නට ඇහෙන්නට ලැබෙන සුලභ මාතෘකාවක්. පසුගිය දිනවලදී අපේ රටෙනුත් සද්දන්තයින් කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධීන් අහන්නට දකින්නට ලැබුණා. නමුත් මිනිසුන් අතරේ නොමිනිසුන් ඉන්නවා වගේම මිනිසුන් අතරේ දෙවියන් වගේ මිනිසුන් ඉන්නවට මෙය හොඳම උදාහරණයක් වේවි.
වලක වැටී සිටි කිලෝග්‍රෑම් 80ක් බර අලි පැටවෙකු බේරාගෙන ආරක්ෂිත ස්ථානයකට සිය කරමතින් රැගෙන ගිය පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා. මෙම අලි පැටවා සොයාගෙන තිබෙන්නේ මවගෙන් වෙන් වී වලක වැටී සිටියදී. ඒ වන විටත් අලි පැටවා දැඩි ලෙස දුර්වල වී සිටි බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මහත් පරිශ්‍රමයක් දරා එම ස්ථානයෙන් අලි පැටවා ගොඩට ගැනීමට 28 හැවිරිදි රක්ෂණ නිලධාරියෙකු ක්‍රියා කර තිබෙනවා. විශේෂත්වය වන්නේ ඔහු අලි පැටවා තම කරමතින්ම අවශ්‍ය ස්ථානයට රැගෙන යාමට පියවර ගැනීමයි. මෙසේ මීටර 50ක දුරක් මෙම අලි පැටවා තම කරමතින් රැගෙන ගිය බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. සංගීතයට අපි කොයි කවුරුත් කැමැත්ත දක්වනවා. ඒ අතරින් රූප රචනය කරන ලද ගීත නැරඹීමටත් බොහෝ දෙනෙක් කැමති. කොහොම වුණත් මේ වන විට ලෝකයේ මේ රූප රචනා කරන ලද ගීත නැරඹීම උන්මාදයක් වී තිබෙනවා. ඒ අතරින් ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ලද සංගීත වීඩියෝවක් පිළිබඳ තොරතුරුයි මේ. ගත වෙන වසරේ ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ දිස්පසීතු සංගීත වීඩියෝව ලොව පුරා සංගීත ලෝලීන් බිලියන 4.3ක් නරඹා තිබෙන බව එහි වීඩියෝ ප්‍රකාශන සමාගම අනාවරණය කර තිබෙනවා. ලොව පුරා රටවල් 47ක ජනප්‍රියම වීඩියෝ බවට පත් වූ දිස්පසීතු බ්‍රිතාන්‍යයේ පමණක් මිලියන 64.7ක පිරිසක් නරඹා තිබෙන බවද එම සමාගමේ දත්වලින් හෙළිවිය ඇති බවත් සඳහන් වනවා. ජනප්‍රිය පොප් ගායක ඩැඩි යැන්කිගේ ගායන නර්තන දායකත්වයෙන් ගායන ශිල්පී ලුවිස් ගොන්සිගෝ රැකේටන් පොප් නිර්මාණයක් වන දෙස්පසීතෝ මේ වසරේ බ්‍රිතාන්‍ය තුළ වැඩිම නැරඹූ ගීත වීඩියෝ බවත් වෙවෝ වීඩියෝ ප්‍රකාශන සමාගම පෙන්වා දෙනවා. දෙස්පසීතෝ ඇතුළු ලතින් භාෂාවෙන් ගැයුණු ගීත බොහෝමයක් 2017දී ලෝකයේ ජනප්‍රියම ගීත වීඩියෝ අතරට එක්ව තිබීම විශේෂත්වයක්. ලොව පුරා සංගීත ලෝලීන් වැඩිම නැරඹූ ගීත වීඩියෝ පට පහම රැකේටන් හෝ රැකේටන් පොප් සම්ප්‍රදායට ඇත්වීමත් විශේෂත්වයක්. ෆ්‍රෙන්ච් මොන්ටානා ගායන අන්ෆොගෙටබල් මේ වසරේ බ්‍රිතාන්‍ය සංගීත ලෝලීන් අතර දෙවැනි ජනප්‍රියතම ගීතය බවට පත්ව තිබෙන අතර එය නරඹා ඇති පිරිස මිලියන 56.7ක්. දෙස්පසීතෝ මේ වසරේ බ්‍රිතාන්‍යයේ ජනප්‍රියතම ගීතය බවට පත්වුවත් එය දෙවැනි ස්ථානයට පත් කරමින් අමරිකා එක්සත් ජනතාවේ ජනප්‍රියතම ගීතය බවට පත්ව තිබුණේ පෝස්ට් මැලොන් ගායනා කරන කංග්‍රැචුලේෂන්ස් ගීතයයි. ටේලර් ස්විෆ්ට් එක්සත් ජාතීන්ගේ ගීත ලෝලීන් වැඩිම නැරඹූ සංගීත ශිල්පියා වනවා. ශ්‍රී ලංකාවේ දීතා ජනප්‍රිය වූ දෙස්පසීතෝ ගීතය අනුකරණය කරමින් සිංහල ගීත වීඩියෝ වක්ත පසුගියදා නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. එම ගීතය ගායනා කරන්නේ ඩෂ්මී පංචල සහ සංජීවයි. නැවතත් ප්‍රවෘත්ති මැදිරිය වෙත. ස්තුතියි රුවනිකා. ගෙවියන වසරේ ක්‍රිකට් පිටියේ ජයපරාජයන් ගැන සියත පිටියෙන් අද අපි සොයා බලමු. 2017 වසර සැලකෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි පසුබෑමකට ලක් වූ වසරක් ලෙසයි. අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිවල ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානය ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව එලෙස පත්විය ඇත්තේ තරඟ 7ක් පරාජයට පත්වීම හේතුවෙන්. ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේදී පාකිස්තානට එරෙහි තරඟාවලදී පමණයි. ඒ සැලකෙන්නේ මැද පෙරදිගදී ටෙස්ට් කණ්ඩායමක් පරාජය වූ ප්‍රථම අවස්ථාව ලෙසයි. එම තරඟාවලියේ නිල රූපවාහිනී නාලිකාව ලෙස කටයුතු කළේ සීත රූපවාහිනියයි. එක් දින තරඟ 29කදී අමිහිරි පරාජයන් 23ක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 8 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදු වුණා. මේ වසරේ ශ්‍රී ලංකාව කිසිදු එක්දින තරඟාවලියක් ජය ගැනීමට සමත්කම් දක්වා තිබුණේ නැහැ. මේ වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 25 දෙනෙකු නොයෙකුත් ආබාධයන්ට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වයට දැඩි බාධාවක් වුණා. ක්‍රීඩකයන් 50කට වැඩි සංඛ්‍යාවක් විවිධ හේතුන් නිසා වෙනස් කිරීමද කණ්ඩායම ස්ථාවරත්වයට බෙහෙවින් බලපෑ බවයි විචාරකයන් පවසන්නේ. ඇතැම් අවස්ථාවලදී කණ්ඩායමේ නායකත්වයද වෙනස් කිරීමට ලක්වුණා. මේ හේතුන් නිසා කණ්ඩායම පහළ බැසීමට ලක්ව තිබෙනවා. කණ්ඩායම ජයග්‍රාහී මාවතකට ලක් කිරීම සඳහා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා යෙදවීමට කටයුතු කළා. හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය 22 වැනිදායි වැඩ භාර ගත්තේ. නියන් සමයකට හසු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට ජයග්‍රාහී වර්ෂාවක් එළඹෙන වසරේ ඇතිවේයයි බොහෝ විචාරකයන්ගේ අදහසයි. එම පුතත් සමගින් සිත ටීවී රාත්‍රී 7:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. අප ඔබ යලිත් හමුවන්නේ හෙට උදැසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.